නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අර පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවෙන්න කලින් මේ ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිසියාකාර විමර්ශනයක් සිදුවුණා. ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් විදිහට සහරාන් ඇතුළු කණ්ඩායම ලුහුබඳිමින් ඒ උදවිය අත්අරංගුවට ගැනීමට නීතියේ රැහැනට අසුකර ගැනීම සඳහා නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායම කටයුතු කරා. ඒ අනුව නීත්‍යානුකූලව අධිකරණයෙන් වරින්තු ලබා ගත්තා ඔවුන්ව අත්අරංගුවට ගැනීමට. මේ වරෙන්තු ලබාගෙන තියෙන වෙලාවේ තමයි මෛත්‍රීපාල සිරිසේන කොහෙදෝ යන නාලක කුමාර එක්කලා එකතු වෙලා නාමල් කුමාර එකතු වෙලා හඬපටය කරලියට ගෙනල්ලා උකුස්සා ගහන විදියටම මෛත්‍රීපාල නාලක සිල්වට ගැහුවේ. ඒ හඬපටය පදනම් කරගෙන ගත්ත විමර්ශනයකුත් නැහැ, කරපු රාජකාරියකුත් නැහැ, පවරකු නඩුවකුත් නැහැ මේ වෙනකන් අධිකරණේ. ඒක ඇති වෙච්ච එකම ප්‍රතිඵලය නාලක සිල්වා බන්ධනාගාරගත කිරීමත් සහරංගේ බෝම්බ ප්‍රහාරයට මෛත්‍රීපාලගේ ඍජුව හෝ වක්‍රව හෝ ආශිර්වාදේ ලබා දෙමින් 300කට වැඩි කතෝලික බැතිමතුන් පිරිස ඝාතනය කිරීමට ඉඩ හැරීම පමණයි. මම පුන පුනා කියන්නේ මේ සහරාම් බෝම්බ සිද්ධියේ ප්‍රධානම පුද්ගලයා මෛත්‍රීපාල කියලා මේ මොහොතෙත් කියනවා, ඉදිරියටත් කියනවා, එදත් කිව්වා. මොකද මෙන්න මේ හේතු කාරණා අනුව. එදා නාමල් කුමාරගේ හඬපට ජවනිකාව නැත්තම් නාඩගම සිදු කරලා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර ගත කරලා මාස ගණනක් දුක් විඳින්න කටයුතු කරේ නැත්නම් අර මීගොමුවේ සහ අනිකුත් ස්ථානවල පිපිරිච්ච බෝම්බ වලින් මියගේ මිනිස්සු එක්කෙනෙක්වත් මිය යන්නේ නැහැ. නාලක සිල්වා ඇතුළු කණ්ඩායම නිසියාකාරව විමර්ශනය කරලා ওই කණ්ඩායම නීතිය රැහැනට අතු කර ගන්නවා. දැන් මේකේ බොහොම පැහැදිලිවම මේ සාපරාදී සාවාදී මනුස්ස ඝාතනයක මූලික වගකීම්තා මෛත්‍රීපාල සිරිසේන කියන එක නැවත නැවතත් මම කියනවා. මෙයාගේ තෙල්ලන් තියන්නේ ඔක්කොම එහෙම ඒවා තමයි. උකුස්සා ගහන ගැහිලි තමයි කියන්නේ. මෙයා පූජිත ජයසුන්දරයි හේමසිරි පනාන්ඩුටයි කරෙත් මේ උකුස්සා ගැහිල්ලම තමයි. ඒ ගහන ගැහිල්ල ගහලා තියෙනවා. උකුස්සා ගැහිල්ල ගහලා තියෙනවා. මොකද මෙයාට බේරෙන්න ඕන හින්දා වෙන එකෙක් උස්සලා ගෙනිහිල්ලා ඒකට දැම්මා. පූජිතයි හේමසිරි දෙන්න අරන් ගිහිල්ලා ඉවරලා බන්ධනාගාර ගත කරවල ඉවරලා මෙයා බේරෙන්න කටයුතු කර. අන්න නියම උගුසා මෙයා උගහනක මෙයා දැන් මෙයාගේ කටබොරු කිව්වා දියබොරු කියන්නේ නැහැ කියලා කියනවනේ. දැන් මෙයාගේ කටින් මේනවා මම පූජිතර ගැහුවෙත් මේ ගැහිල්ලමයි, නාලක සිල්වට ගැහුවෙත් මේ ගැහිල්ලමයි, හේමසිරි පනෑන්ඩුට ගැහුවෙත් මේ උකුස්සා ගැහිල්ලමයි කියලා මේට වඩා තවත් ගැහිලි ඒවා තියෙනවා. අනාගතේ කියන්න ඕන වුණොත් ඒවත් අපි කියන්නම්. පවුලේ සමාජිකෙන් ගේ ප්‍රශ්නවලදී මැදිහත් වෙලා යම් යම් උදවිය සම්බන්ධව තරුණයන් සම්බන්ධව ගහපු ගැහිලිත් අපිට ආරංචි තියෙනවා, අපි ගාව තොරතුරු තියෙනවා. ඉතින් ඒ මෙයාගේ උකුස්සා ගැහිල්ල කියන කතාව මෙයාම කියන එක සම්පූර්ණ ඇත්ත කියන එක අපි කියනවා.